ශුභෝවේවා හැම දිනාටම අපිව නරඹන ඔබට දරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා හැමදාම හොඳ දෙයක් හොඳ විදියට ඔබේ ජීවිතයට අරගෙන එන්න අපි අමතක කරන්නේ සරණ ටීවී රූපවාහිනියත් ඒ වගේම වරායයි සමිත හිමි බණ YouTube නාලිකාවත් ඒ වගේම අපේ සිසු YouTube නාලිකාවනොත් එකතු වෙලා හැමදාම අපි අලුත් දෙයක් අලුත් අර්ථකථනයක් ඔබේ ජීවිතයට එකතු කරනවා වර්තමානයේ විවිධ රසවින්දන වැඩසටහන් ඔබ අතරට එකතු කරන අතරේ අපි කල්පනා කළා සින්දුව කලාව ජීවිතයට එකතු කරන ගමන් අද අපේ අලුත්ම වැඩසටහන කතා කරන සින්දු අදින් පටන් අරගෙන අපි බලාපොරොත්තු වෙනවා ඔබේ ජීවිතයට එක දිගටම මේ වැඩසටහන් ගොන්න අරගෙන ඉන්නට බලාපොරොත්තු වෙනවා ඉතින් අද අපි හරි අපූර්ව කතාබහක් විශේෂයෙන්ම අපිට මේ ගීත ගැන කතා කරන්න අවස්ථාවක් ලැබේවි සාකච්ඡා කරන්න අවස්ථාවක් ලැබේවි අපි ආරාධනා කරගත්ත රසිකා නිල්මිණි දමයන්තේ ගුරු මහත්මිය කිව්වොත් මම නෙවැරදි අද ඔබට මගේ රූපය නොපෙනුණත් පසුබිමින් ඉඳගෙන මගේ හඬ ඔබට ඇහෙනවා මම වරායයි සමිත හාමුදුරුවෝ මම හිතන්නේ ටීචරත් මගේ හඬ ඇහෙනවා ඇති එහෙමයි හොඳයි අපි කතා කරමු ටීචර්ගේ මයික් එක වැඩ කරනවා ඔව් එනිසා අපි අද කොහොමද තේජ අපි කොතනින්ද මේක පටන් ගන්න කතා කරන සින්දු අපේ තේමාව ඔව් අපි සින්දු 10ක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඔව් මොකද මේ සාහිත්‍ය කලාව ගීතය ඒ කලා සාහිත්‍යනොත් ගීතය කියන එක මිනිසුන්ට බොහොම සමීපයි එනිසා අපි මේ ගීතෙන් පටන් ගන්න තේජ කොතනද මේ කණ්ඩායමත් එක්ක කොතනින්ද අපි මේකට ප්‍රවිෂ්ටයක් ගන්න අපේ ආවරණේ මේ 1930 ගණන් වල මේ ගීතයක් නිර්මාණය වුණා HW රූපසිංහ කියන සංගීතඥයා කොකිලදේවි විරුත්තුංග මහත්මියත් එක්ක ඒකේ කියවෙනවා මේ බුදු බණයි කියලා තියෙනවා මේ අම්මා තාත්තා වැඩිහිටිය කුල දෙටුවන්ට සලකන විදිය අපේ ආමඳුරුවනේ අපේ ආමඳුරුවරු ධර්ම දේශනාවකින් පැයකින් දෙකකින් කර නැහැ පැහැදිලිව කරන්න පුළුවන් දෙයක් නමුත් මේ විනාඩි දෙක තුනකින් පුංචි මේ ගීතයකින් මේ යම් කෙටියෙන් ඒක දේශනා කරලා තියෙනවා මේ ගීතය අපි මුලින්ම පටන් ගන්නවා අපි ඊට පස්සේ මේ මෞගුණ ගීත තමයි අද මේ අද මේ පළවෙනි වැඩසටහනෙන් ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන්නේ හොඳයි අපි එහෙනම් ඉස්සෙල්ලා මේ ගීතය අහලා ඊට පස්සේ ගීතය ගැන කතා කරමු හොඳයි මේ ගීතය අපි ගායනා කරන මේ මම ගායනා කරන මට සහාය වෙනවා සරත් ජයවීර මහත්මයා Thank you.
හැම දිනාටම ඉතාම අර්ථපූර්ණ වැඩසටහනක් බවට මේ වැඩසටහනපත් වෙතයි මා විශ්වාස කරනවා. අපි කතා කරමු මේ ගීතය ගැන ටිකක් දැනෙන්නට. විශේෂයෙන්ම මම මේ වෙලාවේ රසිකා නිල්මිණි දමයන්ති මැතිණියගෙන් අහනවා. අපි මේ ගීතේ අහනකොට නිකන් අර්ථකථනයක් අපිට දැනෙනවා. එහෙනම් ගෙදරක තියෙන ලස්සන සිරියාවක් ගැන. ඔව්. ඔබතුමීට අවස්ථාව තියෙනවා ඒ ගැන කතා කරන්න. එහෙනම් මේක කියන්නේ දැන් මව්පියන්ට ගුරුවරුන්ට වැඩිහිටියන්ට කුල දෙතුවා. විතරම ගරු කරන්න ඕනේ. එතකොට පිට ලැබෙන දේවල් අපේ හඳුරුනේ අපේ හඳුරු බණට කියන ආයුෂ වර්ණ සැප බල ප්‍රඥා. අපි දන් දෙනකොට කුල දෙට්ටුවට මේ උපස්ථාන කරනකොට සලකනකොට ඒ දේවල් ලැබෙනවා කියනවා. එතකොට මේ කවදාවත් අපිට වරදින්නේ නැහැ. ඒ ඒ අපි ජයග්‍රහණය කරනවා කියලා කියනවා මේ නිසා. ඊට පස්සේ අපේ මහා මංගල සූත්‍රයේ තියෙන අපේ හඳුනේ මාතා පිතු උපට්ඨානං කියලා. ඒක කියවෙනවා ලෝකනාථගේ මංගල සූත්‍රේ මේ විශේෂයෙන් පාවදාලේ. මේ එතකොට ඒ අර මංගල සූත්‍රයේ අපේ කියන මංගල කරුණ වල මේක තියෙනවා කියන එක. දැන් මේ වගේ දේවල් දරුවෙකුට අපේ විශේෂයෙන්ම අපි අද දරුවෝ මේව අහලා නැහැ. ඒ අය දන්නේ නැහැ මේ අවුරුදු 30 ගණන් මේ 1930 ගණන් වල අපි ඉපදිලා නැහැ කවුරුත්. ඒ අය දන්නේ නැහැ මේ ගීතවල මොනවද තියෙන්නේ කියලා. ඇත්තටම මේ මේ ගීතයක් මේක මේ ගීතේ පාඩම් කරගත්තා නම් වචන ටික නික අරගත්තා නම් විභාගයට රචනාවක් ලියාගන්න හරිම ලේසි. එතකොට මේකේ කියවෙනවා දැන් මව් ගුණ මේ මව තමයි ඉස්සෙල්ලා කියන්නේ මව් පිය. එතකොට අපිට ඉස්සෙල්ලාම කියවෙන්නේ මව්. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තිනු ගෙදර බුදුන් මව් අම්මා. එතන අම්මා ගැන කියවෙන ගීත මේ අපේ ගීත සාහිත්‍යයේ මහා ගොඩාක් තියෙනවා. අපිට ඒ ගීත අද කියන්න ගීත ගොඩාක් කියන්න වෙනවා. ඉතින් අපි එයින් තෝරාගත්ත ගීත කියපන්. මම මුලින්ම තෝරගත්තේ අපේ හඳුන්නේ මේ මේ මැටිජ. දැන් අපි ලස්සන ගෙදරක් ගැන කතා කරලා ඊට පස්සේ අපි මවගුණ ගීතයකට යමු. ඔව්. මම හිතන්නේ ගෙදර මේ පවුල් ජී පවුල ඇතුලේ තාත්තා ප්‍රධානියා වුණාට අම්මට ලොකු භූමිකාවක් තියෙනවනේ. ඒ භූමිකාව ගැන කියවෙන ගීතයකින් ඊළඟට අපි පටන් අරගෙන මේ දෙකම එකට එකතු කරලා කතා කරමු. මම මුලින්ම ගත්තේ බෞද්ධ සාහිත්‍යයේ විශාකාව විදිහට මහා මායා විදිහට එහෙම නැත්නම් යසෝදරාවන් වගේ මව කියන මවට සමාන කරලා තියෙනවා මේ මව. ඔව්. ඒ ගීතයක මේ ඒ ගීතේ තමයි අපි ඊළඟට තෝරගෙන තියෙන්නේ. ඔව්. අපේ නේක ගායනා කරලා කතා කරමු. හොඳයි. Thank you.
මාගෙන් ලැබෙන දායකත්වය. අපි කතා කරමු මේ ප්‍රතිකාරයේ මේ ධර්මයන් මාත්මය ගැන. ඒ ගීතේ දැන් අම්මා සමාන කරන අපේ හඳුනේ විශාකාව මහමාය සෝදරා කියන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ මෑණියන්, සිද්ධාර්ථ කුමාරයාගේ මෑණියන්, සිද්ධාර්ථ කුමාරයාගේ බිරිඳ, ඒ වගේම විශාකා මහ උපාසිකාව කියන්නේ අග්‍ර දායිකාව. මේ ඇයට සමාන කරන අපේ මව. ඊළඟ මේකේ වැදගත්ම අපේ වැදගත්ම දේ තමයි දෙදෙනෙකුගේ කුස කින්දර. මගේ අම්මට අම්මගේ කුසගින්දර වගේ මගේ කුසගින්දරත් දැනෙනවා. මගේ දරුවන්ගේ කුසගින්දර ඒ අම්මට දැනෙනවා. දෙදෙනෙකුගේ කුසගින්දර එක කුසකට දැනෙනවා. නම් කියන්නේ එක්කෙනාට දැනෙනවා. අම්මට තමයි මේවා වැඩියෙන් දැනෙන්නේ. අපිට බඩගින්නම් අපේ අම්මට තමයි ඒක දැනෙන්නේ. ඊළාට අපේ තියෙන දුක් කරදර, සිතේ තියෙන දුක එක්ක දෙසිතක ඇති දුක්ගින්දර එක සිතකට දැනෙනවා. නම් අම්මට තමයි මේ හැමදේම දැනෙන්නේ. අර පුතා අම්මව මරලා අම්මගේ හදවත අරගෙන අර තමන්ගේ භාර්යාවගේ දොළදුක සංසිඳන්න අම්මව මරලා අම්මගේ හදවත අරගෙන එනකොට හදවත බිමට වැටෙනවා. බිමට වැටුණාම හදවත බිමට වැටුණාම දැන් හදවත බිම වැටිලා මේ පුතාගේ අතේ තියෙන හදවත බිම වැටුණා. පුතාගේ කකුල හැපෙනවා ලී කොටේක. හැපෙනකොට අර හදවත අතේ තියෙන බිමට වැටලා හදවත අඬලා අඬ අහනවා, පුතේ ඔබට රිදුනද කියලා. ඒ තමයි අම්මගේ දුක. අම්මා කොච්චර දරුවන්ට ආදරේද කියන එක ඒකෙ පෙන්නනවා. ඒකනේ කියන්නේ මිනිස්සු වන හැටි, පහදාදී ලෝකය හැදූ වැඩු. මේ තියෙන ඉර, මේ හඳ, මේ තරු, මේවා අපිට මුලින්ම කියලා දෙන්නේ අපේ අම්මා. අපි සියලු අපේ ලෝකයේ හැම කෙනෙකුටම අම්මා කෙනෙක් ඉන්නවා. එතකොට මේ ඉර, හඳ, තරු පෙන්වා දීලා ලෝකේ හැදුවේ වෙන කවුරුවත් නෙමෙයි, මගේම අපේම අම්මා. ඇත්තටම විජේසිරි වර්ධන පොළොන්නරුවිට කියන ගායකයා ඒ තරම් ජනප්‍රිය ගායකයෙක් නෙවෙයි. නමුත් මේ ගීත මම විශේෂයෙන්ම මේ තෝරගත්තේ මේවා දරුවන් අතරට යන්න ඕනේ, මේ අද වැඩිහිටි සමාජය අතරට යන්න ඕනේ. ඔව්, මට අවස්ථාවක් දෙන්න. ඔබතුමාගේ පසුගිය වැඩසටහනක් අපේ නායිකාවල විකාශය. එහෙමයි. ඒ විකාශය වුණාට පස්සේ බොහෝ අය සටහන් කියලා දෙනවා, හදවතට දැනුණා කියලා. එහෙමයි. ඉතින් ඒ නිසාම තමයි මම ඔබතුමියව යෝජනා කරගෙන මේ වැඩසටහන් කියලා ඉදිරිපත් කරන්න පුළුවන්ද කියලා බැලුවේ. අද පළවෙනි වැඩසටහන අපේ. සමහර විට යම් යම් අපිට අවස්ථාවෙන් තියෙන්න පුළුවන් අපේ මැදිරිය තුළ. නමුත් ඊළඟ වැඩසටහන් වලදී අපි ඒවා නිවැරදි කරගන්න බලනවා, කල්පනා කරනවා. මේ වැඩසටහන් පෙළ අපි අරගෙන එන්නම සූදානම් වුණේ අන්නේ මිනිසුන්ගේ හදවතට දැනුණා කියන කාරණාව නිසා. ඒක නේ යමක් කියවුනේ. අනිවාර්ය. දැන් අපි නිකම්ම මේ දැන් මේ ඊළඟට තෝරගෙන යන ගීතයත් එක්ක මේක සම්බන්ධයි. දැන් අපි අපේ ආමඳුරෝනේ අපේ අම්මා අපිට දොයි 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 බබා වයි 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 බබා. මේ ඉස්සර අපේ අම්මා අපිව නලවනකොට කියප්පයි. අද අම්මලා දරුවව නලවන්නේ ටීවී එක බල බල. මේ එහෙම නැත්තම් ඒ දරුවට පුරුදු කරනවා මෙහෙම. දොයි 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 දොයිය බබා, දොයි 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 දොයිය බබා, දොයි 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 දොයිය බබා, මයි 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 බයිය බබා. මේක තමයි දරුවම ගීතට යන්නේ. හරි කලබලයි, හරිම කලබලයි. නැලවිලි ගියක් කියා ගන්න වෙලාවක්. ඉතින් මේ අද මේ කලබලකාරීත්වයත් එක්ක දරුවව අම්මලා දරුවන්ව අර තරගකාරයට යොමු කරනවා මිසක් මගේ දරුවා කියන හැඟීම, මම මේ දරුවාගේ අම්මා කියන හැඟීම දරුවන්ට දෙනවා හරි අඩුයි. මේක අම්මට දෙන්න අම්මට මිසක් මේක වෙන කෙනෙකුට දෙන්නත් බෑ. මොකද ලේකිරි කරලා පෙව්වේ අම්මනේ. ඉතින් ඒක නොදෙනවා. ඉතින් ඒ නොදෙන නිසා තමයි මේ අද මේ වගේ වැඩසටහන් අපිට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඉස්සර අපි පොඩි කාලේ අපිට මේ වගේ වැඩසටහන් තිබුණේ නැහැ. අපි මුංචි කාලේ අපේ අම්මා අපි නලවනකොට මේ ඇඳ අපි කට්ටිය මගේ සහෝදරේ පස් දෙනයි මා ඉන්නේ. අපිව ඇඳ ළඟ තියාගෙන මේ පිටට මේ තට්ටු කර කර අපි නිදි කරවනවා. අතට විරළු ඇහිඳගෙනේ ඉනට පලා නෙලාගෙනේ බරට කඩාගෙනේ ඒ අම්මා.
විගසතිනේ. මට මතකයි මගේ අම්ම නැතිල දැන් අවුරුදු 11ක් වෙනවා. මම ඉපදෙනකොට හැමදෙන්නේ මගේ අම්ම ගොඩාක් ඇඬුවා. මට තාම මතක් වෙනවා මේ ඒ ඇඬුවේ ඇයි මේ මට මං උපතින්ම අපේ ඇමෝ දන්න මං උපතින්ම ස්පේන් නැතිනේ. පෙනීම මට ලැබුණේ නැහැ. එදා මගේ අම්මා ගොඩාක් ඇඬුවා මේ දරුවා කවදා හරි අනිත් සහෝදරින්ට බරක් වෙයි කාගේ හරි ගිදරකට වෙලා ඔය ඉන්න වෙයි. මැරෙනකම් එයාට ඒ දුක් විඳින්නේ අපි ඉන්නකම් විතරයි මේක වෙන්නේ. අපි නැති ගාලෙක එයාට මොකද වෙන්නේ කියලා හරියට දුක් වුණා. මොකද පස්සේ කාලෙකදී හොයලා බලලා මට අධ්‍යාපනය දීලා විශ්වවිද්‍යාලෙට එක අරන් ගිහලා මගේ අම්මා වගේම තාත්තා අපි තාත්තා ගැන පසුවට කතා කරනවා. මොකද තාත්තත් ඒ වගේමයි. ඒ අය මේ ගොඩාක් කැප වෙලා මට ගන්නලා විශ්වවිද්‍යාලෙත් යවලා ගන්නලා අද ගුරුපත් වීමක් ලබාගෙන මමත් වැඩ කරා. ඉතින් අද අපි අමගේ අම්මා මැරෙන මට තේරෙනවා මේ අවස්ථාවෙත් මගේ දිහා බලන්න. ඉතින් මේ අපේ අම්මලා තාත්තලාත් ලෝකේ සමස්ත දෙමව්පියන්ව මම හිතන්නේ දරුවන්ට අසීමිත ආදරය දක්වනවා. දැන් අර පටාචාරා කතාව, විචාරෝධනී කතාව කිව්වම, බණ කතාව කිව්වම අපිට හිතුණා මේ ඇත්තටම මේ මැරිච්ච දරුවෙක් වඩාගෙන දුවන්න තරම් අම්මා කෙනෙකුට දරුවෙක් නැතුණාම විශ්වාසයක් හැදෙයිද කියලා. ඔව්. හැබැයි මම මේ මෑතක සිද්ධිය දකිනවා මාස 9ක දරුවෙක් නැති වෙලා මිනිහ ගෙදරට ගේන මොහොතේම අම්මා උමතු වෙනවා. අම්මා උමතු තත්ත්වයට පත් වෙනවා. මම හිතන්නේ ඒක අපේ සහෝදරයන්ව දකින්න ලැබෙනවද කියලා මම දන්නේ නැහැ. හැබැයි මම ඒක දැකලා කල්පනා කරනවා ඉසා ගෝතමී කතාව සම්පූර්ණ සත්‍යයි කියලා. සත්‍යයි කියලා. ඒ කියන්නේ අම්මා කෙනෙකුට මානසික වියවුල් බවක් ඇති වෙලා තමන් කවුද කියලා තව අමතක වෙන්න පුළුවන් දරු දුක දර්ශනයක් නිසා. එහෙනම් අපි ඊළඟ ගීතයට යමු නේද? ඔව් ඒකේ තියෙන ඔන්න මම ඒ ගීතේ කියලාම කියමු අපි. මේ මොකද්ද වෙන්නේ? මේක රචනා කරේ ප්‍රේමකීර්ති දල්ලිස් සංගීතත්වල විත්‍රාත්නායකයන් ගායනා කරේ. මේ ගීතයේ තර නැලවිලිගේ සම්ප්‍රදාය නැලවිලි ගීතය මම ගීතයෙන් පස්සේ ඒක පෙන්වලා දෙන්නම් අපි ඉස්සෙල්ලා ගීතය ගායනා කරමු 1 2 3 4 thank you.
කතා කරමු. මේක හරි අපූර්ව අර්ථකථනයක් තිබුණා. දමයන්ති මහත්මිය. රාහුල පොතේ කතාවක් තිබුණා. ඔව් ඔබ මට බුදු වෙන දවසේ අම්මා බුදු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ බුදු වෙන දවසට රාහුල කුමාරයා වෙන්න කියන ප්‍රාර්ථනාවකුත් තියෙනවා. ඔව්. ඒක ගැන කතා කරමු අපි. ඔව් රාහුල කුමාරයා මේ බුදුරජාණන් වහන්සේ එනකොට අපේ යසෝදරා විසව නවසීගත කිව්වා. ඔව්. බුදුහාමුදුර ගැන මේ කිව්වේ රාහුල කුමාරයාට. ඔව්. ඊමට රාහුල කුමාරයා ගිහිල්ලා අර ඇඟිල්ල බුදු බුදුරජාණන් වහන්සේගේ ඇඟිල්ල ඉල්ල මට මේ බුද්ධ ශාසනේ දායාදේ දෙන්න කිව්වා. ඉතින් ඇත්තම තමන්ගේ පුතා තමන්ගේ කාල් සිද්ධාර්ථ කුමාරයාගේ පුතා බුදුරජාණන් වහන්සේ රාහුල කුමාරයාව අරගෙන ගිහිල්ලා හැරියුත් හාමුදුරුව ළඟ පැවිදි කළා. ඔබ මතු බුදු වෙන දවසේ මම රාහුල වෙලා ඉපදුනහම මට ඔබෙන් ඔබේ ශාසනයට ඇතුළු වෙලා නිවන් දකින්න වාසනාව ලැබුණා. එතකොට අම්මා බුදු වෙනවා. අම්මා බුදු වෙනකොට මම නිවන් දකින්නවා. ඒක තමයි ධර්මාචාර බෞද්ධ සාහිත්‍යයේ ඒ කතාව කියවෙන්නේ. ඒ කියන්නේ අම්මා කෙනෙක් වෙනුවෙන් දෙන්න පුළුවන් උත්තරීතරම ප්‍රාර්ථනා.